පින්නතුනි, තණ්හාව අත්හැරලා නිවන උදෙසාම ගමන් කරන්න යම් කෙනෙකුට යම් දක්ෂ බවක් තිබ්බොත් ආන්ගේ දක්ෂ බවට කියනවා සක්කෝ කියලා. එතකොට සක්කෝ කියලා කියන්නේ දක්ෂ භාවය, හැකියාව, පුළුහංකම, සමර්ථකම. මේ සක්කෝ කියන වචනේ තේරුම. එවනම් අපි මුලින් සිහිපත් කළා වගේ ඒ හැකියාව අපි ළඟ කොච්චර දුරට තියෙනවද? විනතනේ මුල ඉඳලා කල්පනා කළු. තිසරණ. මේ ගමනේ මූලාරම්භය තිසරණ. එතකොට අපිට තිසරණ තියෙනවද? කෙනෙක් තනියම තමන්ගේ ජීවිතෙන් ආවර්ජනය කරන්න ඕන දේවල්. මට තිසරණය තියෙනවද? තිසරණය හරියටම තියෙනවා කියලා කියන්නේ බුද්ධ රතනයේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. ඉතින් බුදුන් සරණ යනවා කියන කාරණාව මේ ලෝකේ මොනතරම් අමාරු වැඩක්ද කියන එක කලින් බොහෝ දේශනාවල් වල අපි සාකච්ඡා කරලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ මොකද්ද කියලා ඇහුවොත් වෙනතුනි කියන්න තියෙන බුදුන් සරණයමයි කියලා. ඊට වඩා අමාරු දෙයක් ලෝකේ නෑ. නමුත් බුදුන් සරණ යන්න එච්චරම අමාරුයි. ඇයි ඒ බුදුන් සරණ යන්න අමාරු? අපේ මේ පෘථජ්ජන මනසට බුදුරජාණන් වහන්සේව තේරෙන්නේ නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙන කරුණු අපිට අද සැක උපදින්න හේතු වෙන කරුණු. යම් කරුණක් සම්බන්ධයෙන් යමෙකුට සැකයක් තියෙනවා නම් ඔහුට තාම බුදුන් සරණ යන්න බැරි වෙච්ච කෙනෙක්. එහෙමනම් ශ්‍රද්ධා ශීර්ෂයෙන් කල්පනා කළ යුතුයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිර්මල ත්‍රිපිටකයේ යම්තා කරුණු දේශනා කළාද? ඒ කරුණු සියල්ල ඒ විදිහටම මම පිළිගන්නවා. මට කිසිම කරුණක් සැක නැහැ. භාග්‍යතුන් වහන්සේ සර්වඥයි. එය එසේමයි කියලා හිතින් අදිෂ්ඨාන කරලා සරණ යන්න ඕනේ. එතකොට යම් කෙනෙක් තව තැනක භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරන නොඑක් කාරණාවල් එහිකටවත් මම කන් දෙන්නේ නැහැ. වැරදි කරුණු එහිකටවත් කන් දෙන්නේ නැහැ. මට සැක නැහැ බුදුරජාණන් වහන්සේ. එතන ඉඳලා පටන් ගත්තහම එක තිසරණේ දෙක පන්සිල්. දැන් අපි හිතලා බලන්නනේ පන්සිල් රකින්න අපි දක්ෂද? දවසේ කීපාරක් අපි අතින් පන්සිල් උල්ලංඝනය වෙනවද? අටසිල් ආරක්ෂා කරන්න අපි දක්ෂද? සිල් ගත්තහම පැය 24ක සීලයක් අපිට රකින්න පුළුවන්ද? උදේ සමාදන් වෙච්ච සීලය ඒ විදිහටම පිවිතුරුව පහවදා උදේ පවාරණය කරනකම් ආරක්ෂා වුණාද? ආරක්ෂා වුණේ නැත්තම් තැන් තැන් වල ගැටලු තියෙනවනම් අපි තාම එවන් වූ සීලය ආරක්ෂා කරන තරම් දක්ෂමදි. ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒක ආරක්ෂා කරන දක්ෂයෙක් වෙන්න. අන්න ඒ දක්ෂතාවයේ තමයි මෙතන සක්කෝ කියලා කියන්නේ. ඒ දක්ෂතාවය මෙතන ඉඳලා නිවන දක්වාම ඉදිරියට පවත්වන්න ඕනේ. එවන පින්නතුනි ඊළඟට පැහැදිලි කරනවා මේ කාරණාවම. ඔහු දක්ෂයෙක් නම් මනාව සීලය ආරක්ෂා කරනවා කියලා. ඊළඟට ඔහු දක්ෂයෙක් නම් දැනගන්න ඕනේ ඒ සීලය ආරක්ෂා කළ යුත්තේ කොහොමද කියලා. දැන් අපි කීයක් දේවල් වලට පින්නතුනි සැලසුම් හදනවද? යම් වැඩකට ගියහම ඒක කරන්නේ කොහොමද? ඒකට මුදල් කොච්චර ඕනද? මේක පටන් ගන්නෙ කවද්ද? මේක කොතනින්ද පටන් ගන්නෙ? කොහොම පටන් ගත්තොත් හරියට ඉවර කරන්න පුළුවන් වෙයිද? මේ විදිහට කොච්චර සැලසුම් හදනවද යම් වැඩක් කරන්න? අන්න ඒ වාගේ තමයි
මනාව සිල් ආරක්ෂා කරන පුද්ගලයා. සැලසුම් හදන්ඩුවන ජීවිතේ. මම මොනවද කළ යුත්ති. මම මොනවද නොකළ යුත්ති. මොන වෙලාවටද මේ දේවල් කළ යුත්තේ. කොහොමද කළ යුත්තේ කියල මනාව ඔහුට අවබෝධ වෙන්ඩුවනේ. ගුණ ධර්ම පුරණ පුද්ගලයා තමන් කළ යුතු නොකළ යුතු ධර්මතාවයන් මුලින්ම තීරණය කරලා නොකළ යුතු දේවල් අත්හරින්න ඕනේ. කළ යුතු දේවල් වල යෙදෙන්න ඕනේ. එන මොන වෙලාවටද කරන්නේ? බුදුන් වදින්නේ කොයි වෙලාවටද? බණ අහන්නේ කොයි වෙලාවටද? දහම් පොත්පත් කියවන්නේ කොයි වෙලාවටද? වෙනත් ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් කරන කටයුතු වගේම ගිහි කෙනෙක් නම් ලෞකික ජීවිතය පෝෂණය කරගන්න කටයුතු පිළිබඳව මම යෙදෙන්නේ කොහොමද? ඒ සඳහා කැප කරන කාලය කොච්චරද? මේ දේවල් දවස ඇතුලේ කාලසටහනක් වගේ වෙන වෙනම වෙන් කරලා තියාගන්න ඕනේ. ආන් එහෙම කාලය මනාව කළමනාකරණය කරගන්න පුළුවන් නම් ලෞකික ජීවිතයටත් ආධ්‍යාත්මික ජීවිතයටවත් දෙකටම ගැලපෙන විදිහට ආන් ඒ පුද්ගලයා දක්ෂී කියලා කියන. එළවයි මෙළවයි දෙකම දිනන වැඩපිළිවෙලක් හදන කෙනෙක්. ඔහු සුදුසුයි සක්කෝ කියලා කියන්න. දක්ෂේ කියලා කියන්න. ඊළඟට පින්නතිනි මේ සක්කෝ කියන ගුණාංගය නිසා යම් කෙනෙක් මෙලොව වගේම පරලොවත් දිනනවද ඔහු එළවයි මෙලොවයි දෙකම සතුටු වෙන කෙනෙක්. මෙහෙත් සතුටින් හිටිය මැරිලා ගිහිල්ලා පරලොවත් සතුටු වෙනවා. පුදුම නිර්භය බවක් ඔහුට තියෙනවා. දැන් අපි කොච්චර දේවල් වලට බයයිද? සමහර වෙලාවට මෙහෙම ඉඳගෙන බණ අහනකොට පිටිපස්සෙන් ලොකු පිපුරුමක් ඇහුනොත් අපි ඔක්කොම ගැස්සෙනවා. හදිසි අකුණක් පිපුරුවොත් අපි ඔක්කොම ගැස්සෙනවා. තවත් නොයේක් දේවල් එක අපිට තියෙනවා බය. සුලි සුලං එනවා කියනවා, ගං වතුර එනවා කියනවා, වසංගත එනවා කියනවා. ඒ බයෙන් මිදෙන්න අපි කොච්චර දේවල් කරනවද? නමුත් මේ සක්කෝ කියන ගුණය මනාව දියුණු වෙච්ච පුද්ගලයා බොහොම නිර්මයයි. ඔහුට වසංගතාවත් කමක් නෑ. ඔහුට ගං වතුරාවත් කමක් නෑ. ඔහුට සුනාමියාවත් කමක් නෑ. කිසි දෙයකට බය නෑ. හේතුව තමන් වැරදි නැති බව. අවිප්පටිසාරීය සීලයක් නැත්නම් බිඳුනේ නැති නිර්මල නිමල සීලයක් තමන් තුළ තියෙන බවත් ඔහු හොඳට දන්නවා. ඉන්නතුනේ අපේ ජාතක පොතේ තියෙනවා ජයද්දිස කියලා ජාතක කතාවක්. ජයද්දිස රජුගේ පුතා අලීන සත්තු. ජයද්දිස රජු කැලෑවිදි පෝරිසාදේකට අහුවෙලා පෝරිසාදයට පොරොන්දුවක් දෙනවා, මම මාලිගාවට ගිහිල්ලා ආයෙත් එන්නම් කියලා. ඉතින් එන්නම් කිව්වොත් එනවම තමයි. ජීවිතේ නැති කලත් යනවා. වචන බොරු කරන්නේ නැහැ. පුතාට අඬගහලා රාජ්‍ය බාර දීලා යන්න යනකොට පුතා කියනවා, තාත්තේ ඔබ නැති රාජ්‍යයෙන් මට වැඩක් නැහැ. ඔබේ පණත් මගේ පණත් දෙකක් නෙමෙයි. එහෙනම් යන්නම ඕන නම් මගේ පණ තාත්ත ගන්න. තාත්තගේ පණ මට දෙන්න. තාත්තනි මැරෙන්න යන්නේ. පොරිසාදයට කණ්ඩ යන්නේ තාත්තා. ඉතින් තාත්තගේ පණ මට දෙන්න කියලා කියන්නේ මම යන්නම්. තාත්තා ගියත් මාලිගාවේ ඉතුරු වෙන්න ඕනේ මමනේ. මගේ පණ තාත්ත ගන්න. අරගෙන මාලිගාවට එලා ඉන්නේ. ඉතින් රජ්ජුරුව කොච්චර කීවත් අලින සත්තු කුමාරයා නවත්තන්න බෑ. තාත්තා අන්තිමට කියනවා, පුතේ ඕක තමයි සත්පුරුෂයන්ගේ හැටි. යනවා යක්ෂයා හොයාගෙන. යක්ෂයා කරුණු කාරණා කියලා අහනවා, ඇයි උඹ මැරෙන්න බය නැද්ද කියලා. ඊට පස්සේ කුමාරයා අහනවා, මැරෙන්න
මැරෙන්න්න මොකටද බයවෙන්නේ. මගේ නං මරණය සම්බන්ධ අල්ප මාත්‍ර භීතියක් පත් නෑ කියල. යක්ෂය අහනුව ඇයි බයි නැත්තේ. මේ ලෝකෙ ජීවත්වෙන හැමෝම මැරෙන්ඩ බයයි. උඹ විතරක් බය නැත්තේයි. මොකද්ද මේ කුමාරයා බය නැති හේතුව? අලින සත්තු කුමාරයා කියනවා, ඉපදිච්ච කාලේ ඉඳල අද මේ වෙනකන් රහසේ කරපු වරද, එලිපිට කරපු වරද මගේ ජීවිතේ නෑ. මං හැංගිලා වැරදි කරලත් නෑ, එලිපිට වැරදි කරලත් නෑ. මම ඉතාමත්ම නිවැරදි ජීවිතයක් ගත කරපු කෙනෙක්. මැරිලා මම සතරපාය යන්නේ නෑ. මීට වඩා හොඳ තැනක උපදිනවා. ඉතින් එහෙනම් මම මැරෙන්න මොකට බයවෙන්නද කියලා. අපිත් සීලය මනාව ආරක්ෂා කරගෙන නැවත නැවත ආවර්ජනය කරලා මගේ සීලයේ ඊයේ කොච්චරක් විඳිලද? නැත්නම් ඊයේ කොච්චරක් රැකිලද? අද කොච්චරක් රැකිලද? ආන් ඒ සීලය ගැන මෙනෙහි වෙනකොට ඔහුට ඇතිවෙන්නේ පුදුම සතුටක්. ඉන්න තැනට වඩා හොඳ තැනක උපද්දවන නිසා. ආන් එහෙම කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න. ඒකට කියනවා දක්ෂ බව කියලා. සක්කෝ කියලා. පින්නතුනි, ආචාර්යයන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා, මේ ආචාර්ය උපාධ්‍ය කියන මහතෙරවරුන්ට වත්සැපීම සඳහන් කරනවා මොන ආකාරයෙන්ද වත්සැපයන්න ඕනි කියලා දැනගන්න ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. ගුරුවරයාට සලකන්නේ කොහොමද? නැත්නම් ආචාර්යවරයාට, උපාධ්‍යවරයාට කොහොම සලකන්න ඕනේද? ඒක ශිෂ්‍ය භික්ෂුව දැනගෙන කළ යුතු විදිහට වත සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා ඒ භික්ෂූන් වහන්සේලගේ වශයෙන්. එතකොට මේ සූත්‍රයේ ගිහියටත් ගලප ගන්න ඕනේ නේ. එහෙනම් මේ සක්කෝ කියන පදයත් එක්ක ගිහි අය කොහොමද කටයුතු කරන්නේ? සඳහන් කළා ගිහි කෙනෙක් පිළිබඳව සඳහන් කරනවා නම් ඔහුට දක්ෂ භාවයක් තිබිය යුතුයි. තවන් තමන්ගේ ජීවනෝපාය කොහොමද ඉස්සරහට පවත්වන්නේ? ගිහි කෙනෙකුට තියෙන්න ඕනේ දක්ෂ භාවයක්. තමන්ගේ ජීවනෝපාය වශයෙන් මම මොනවද ඉදිරියට කරන්නේ? ඒක තීරණය කරන්න ඕනේ. මොකද ජීවනෝපාය හැටියට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. කුකුල් ගොයිපලක් පිහිටව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එළු කොටුවක්, ඌරු කොටුවක්, මේ ඉස්ස කොටුවක් ඒ වගේ එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුලි වැඩක් තෝරගන්නත් පුළුවන්. තව වැඩ කරන පිරිසකට අත්උදව්වක් දෙන්නත් පුළුවන්. මේ වගේ මොනවා හරි ජීවත් වෙන්න කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. මිනිස්සු කරන දේවල්. දක්ෂ වෙන්න ඕනේ මම මොන ක්‍රමයේ යටතේද ජීවත් වෙන්නේ. ගොවිතැන් කරනවද? වෙළඳාම් කරනවද? රාජ්‍ය සේවය කරනවද? සත්තු ඇති කරනවද? දැන් සත්තු පාලනයත් දේශනා කළානේ. ඉතින් එතන සත්තු පාලනය කියලා කියන්නේ අතීතයේ තිබිච්ච ගව පාලනය ගැන. ඒ පිරිස ගවයට සැලකුවේ බොහෝ වෙලාවට දරුවන්ට වාගේ. ඒ ගව පාලනය ගැනයි මේ සත්තු පාලනය කියලා මෙතන සඳහන් කරන්නේ. එහෙනම් ගිහි කෙනා දක්ෂ වෙන්න ඕනේ ජීවිතේ තියෙනකන් ජීවිකාව පවත්වන්න මම මොනවද කළ යුත්තේ? මම මොනවද ඒ සඳහා තෝරගත යුත්තේ? ඊළඟට තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙමින් මොන වෙලාවටද කටයුතු කරන්නේ? අපි කල්නුත් සිහිපත් කළා, වත් පිළිවෙත් කරන්නේ කොයි වෙලාවටද, බණ අහන්නේ කොයි වෙලාවටද? ජීවිතේ ඒක තමන් වෙනම තීරණය කරලා තියෙන්නේ. භාවනා ක්‍රමයක් වඩනවා නම් මා විසින් වැඩි යුත්තේ කුමන භාවනාවක්ද?
භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. මං විසින් කළ යුත්තේ මොන භාවනාවද? තමන්ට ඒක තීරණය කරගන්න දක්ෂ බවක් තියෙන්නේ. හැම භාවනාවම කළා කියලා අපිට සමහර විට ඵලයක් ලැබෙන එකක් නෑ. හැම එකම ටික ටික කරනවට වඩා එකක් හොඳට ප්‍රගුණ කරගන්න එක බොහොම හොඳ වෙයි කියලා හිතෙනවා. එහෙමනම් රාග චරිතයක් නම් මොන වගේ භාවනා ක්‍රමයක් සුදුසුයිද? රාග චරිතයට අසුභ භාවනාව. දේශ චරිතයට මෛත්‍රී භාවනාව. මේ ආදි වශයෙන් ශ්‍රද්ධා චරිතවලට, බුද්ධි චරිතවලට සුදුසු ඒ භාවනා ක්‍රම වෙන වෙනම දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ භාවනා ක්‍රම අතරේ මම වඩන්නේ මොන භාවනාවද කියලා තීරණය කරලා ඒ භාවනා ක්‍රමයේ ජීවිතයට එකතු කරගන්නත් ඔහුට තියෙන්න ඕනේ ලොකු හැකියාවක්. තමන්ට ගැළපෙන කර්මස්ථානය හඳුනගන්න ආන් ඒ හැකියාවටත් සක්කෝ කියලම කියන්න පුළුවන්. ඊළඟට පින්නතුනි දේශනා කළා, තමන් විසින් නිරන්තරයෙන් කරන ආධ්‍යාත්මික කටයුතු දවසින් දවස දියුණු කරගනිමින් ඉතා උනන්දුවෙන් උවමනාවෙන් සම්පූර්ණ කරගන්න එක වටිනවා. ඊළඟට තීරණය නොකරන කෙනෙක් ඉන්නවනම් අපි මොනවද කරන්න ඕනි, කොහොමද හැසිරෙන්න ඕනි, කොහොමද ජීවිතේ සකස් කරගන්න ඕනි කියන කාරණාව යම් කෙනෙක් තීරණය කරන්නේ නැත්තම් ඒ පුද්ගලයාටත් සක්කෝ කියලා කියන්න පුළුවන්ද? එයා හිතුන වෙලාවට වැඩ කරන කෙනෙක්. දැන් හිතුනොත් දැන් කරනවා. තීරණයක් නෑ. ඔවුන් සක්කෝ කියන ගණයට අයිති වෙන්නෙත් නෑ. පින්නතුනි, තමන්ගේ උතුම් කටයුතු නිමා වුණාට පස්සේ විශේෂයෙන් සඳහන් කරනවා භාවනා කටයුතු වල යෙදිය යුතුයි කියලා. දවසේ කරන්න තිබුණා නම් යම් කාර්යයක්, ඒ කාර්යයන් ටික ඔක්කොම ඉවර කරලා භාවනාවක යෙදෙන්න කියනවා. එහෙම නැතුව භාවනාවක යෙදුණොත් විවිධ කටයුතු අපිට බාධා කරනවානේ. මතක් වෙනවා අහවල් දේත් කරන්න තියෙනවා, අහවල් දේත් තියෙනවා, කෙනෙක් මුණ ගැහෙන්නත් එනවා කියෝ. භාවනාව කරන අතරේ ওই දේවලුත් මතක් වෙනවා. ඉතින් එතකොට හරියටම හිත වඩන්න බැරුව යන නිසා දවසේ සියලු කටයුතු නිමා කරලා තව ඉදිරියට තියෙන නිින්ද විතරක් නම් එතෙක් භාවනා කරනවා. හැබැයි එහෙම සදාහන් කළාට දේශනා කරනවා මේ නිදි මත එන වෙලාවට භාවනා කරන්න එපා කියලා. එතකොට භාවනා කරන්නේ නැහැ, නිින්ද යන එක තමයි වෙන්නේ. එඳ නිදි මත එන කාලේ මගහරවල භාවනා කරන්න අපි දැනගන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව් පිරිසක් හිටියා. ඉතින් මේ කාලෙත් සිව් පිරිසම ඉන්නවද කියලා ඇහුවොත් මේ කාලේ සිව් පිරිසම නැහැ. එන කවුද සිව් පිරිසෙන් මේ කාලේ නැත්තේ? භික්ෂුණී කියන පිරිස මේ කාලේ නැහැ. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, මෙන්න මේ උපාසක උපාසිකා කියන පිරිස් දෙක නැවත සැරයක් දෙකට බෙදෙනවා. සුදුවත් අඳින ගිහි කාම භෝගී උපාසක, සුදුවත් අඳින ගිහි බ්‍රහ්මචාරී උපාසක. ඒ කියන්නේ විවාහ ජීවිතෙන් ඈත් වෙලා ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය කරගෙන යන ගිහියයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන්නේ. ඊළඟට සඳහන් කළා සුදුවත් අඳින ගිහි කාම භෝගී උපාසිකා. මේ උපාසිකා කියලා කියපු නිසා සුදුවත් අඳිනවා. ලෝකයේ තියෙන උතුම්ම වස්ත්‍රය ධවල වස්ත්‍රය කියලා සඳහන් කළේ.
දෙනිසා සුදු තමයි වැඩිපුර ඇඳලති. ගිහි ජීවිතයක් විවාහ ජීවිතයක් ගත කලාට උපාසිකා කියන තැනට එන්ඩ බැරිකමක් නෑ. නමුත් ඒ උපාසිකාව අතර සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසිකා කියල පිරිසක් ඉන්නවා. සමහර උපාසිකා පිරිසක් විවාහ වෙලා දරුමල්ලු හදාගෙන ගුණධර්ම පුරාගෙන ජීවත් වෙනවා. තව උපාසිකා පිරිසක් ගිහි ගෙදරින් වෙන් වෙලා ආවාහ විවාහයෙන් ඈත් වෙලා සුදුවක් දරාගෙන බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. එතකොට ගිහි සුදුවත් අඳින කාමභෝගී උපාසක, ගිහි සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසක. ගිහි සුදුවත් අඳින කාමභෝගී උපාසිකා, ගිහි සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසිකා. එතකොට මේ වර්තමානයේ සාමාන්‍යයෙන් අපි කතා කරන දසසිල් මෑණිවරු, එතකොට අයිති වෙන්නේ සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසිකා කියන ගණයට. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ කාලෙත් මේ පිරිස ඉඳලා තියෙනවා. අදත් මේ පිරිස ඒ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ මේ ගිහි දෙපාර්ශවයේ බෙදපු හැටි, කාමභෝගී සහ බ්‍රහ්මචාරී. ඊළඟට පැහැදිලි කළා මනාව අපිට පැහැදිලි කරන කරුණක් තියෙනවා. නොයෙක් ප්‍රමාණවලින් ප්‍රතිපදාව පුරමින් සත්‍ය අවබෝධ කරගත්ත ගිහි අය මේ ශාසනය ඉදත් ඉඳලා තියෙනවා, අදත් තියෙනවා. ගිහි භාවයෙන් හිටිය කියලා බුද්ධ ශාසනය ඇසුරු කරලා සසරින් මිදෙන්න කිසිම බාධාවක් නැහැ. නොයෙක් ප්‍රතිපදාවල් පුරන්න පුළුවන්. කැමතිනම් සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසිකාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාම භෝගීව ඉඳගෙන ගුණ පුරාගෙන ඉස්සරහට යන්නත් පුළුවන් කියන කාරණාව සඳහන් කළා. පින්නතනි, භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා කරුණු කාරණාවක් පෙන්නලා තියෙනවා. මේ මාර්ගවලින් කැමති මගක් තෝරගන්න. ඉතින් කාම භෝගී කෙනෙකුට වඩා බ්‍රහ්මචාරී කෙනෙකුගේ නිවන ගාවට යන ගමන වේගවත් වෙන්න පුළුවන්. නමුත් ගුණ පුරන්න දෙගොල්ලටම ඉඩ තියෙනවා. ඊළඟට දේශනා කරනවා, කවුරු හරි හිතනවද අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගුණධර්ම සම්පූර්ණ කරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඒක දේශනා කළා. එහෙම හිතනවනම් ඒක මුලාවක්මයි කියලා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගුණ පුරලා නම් මේ නිවන ගාවට යන්න අපිට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් මට්ටමක්, ඒ මට්ටම තියෙන්න ඕනේ පින්නතුනි. පන්සිල් ආරක්ෂා කරන්න කිව්වා නම් ඒකෙන් සිල්පද හතරක් ආරක්ෂා කරලා ඒ ගමන යන්න බෑ. හැම සිල්පදයක්ම ටික ටික පළුදු වෙලා නම් ඒ ගමන යන්න බෑ. පන්සිල් ආරක්ෂා කරගෙනත් නිවන් යන්න පුළුවන්. හැබැයි අටසිල් දසසිල් රකින්නට වඩා ටිකක් පරක්කු වෙලා එන්න පුළුවන්. මගේ යන්න පුළුවන්. ගමනේ තියෙනව පරක්කුවක්. මොකද සීලේ ප්‍රමාණයට. අනිසා දේශනා කරනවා, ගිහි කෙනෙක් හැටියට නිවනට යන්න කොයි වාගේ ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුද? ඒ ප්‍රමාණය සම්පූර්ණ කළ යුත්තේ කොහොමද කියලා. ඒ කොහොමද කියන ප්‍රමාණය පැහැදිලි කරනකොට දේශනා කළා, මුලින්ම කළ යුත්තේ සෝවාන් වෙන එක. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම කරන්න ඕනේ සෝවාන් වෙන එකනේ. එතකොට සෝවාන් නූනුත් නිවන් දකින්න බැරි වීද? එහෙම කාරණාවක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් සතර මග සතර ඵල. මේ සතර මග සතර ඵල නැතුව
නිවනට යන්න බෑ. එනම් මෙතන භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම කළයුත්තේ සෝවාන් වීම කියන. මේ සඳහන් කරන්නේ මදක් ඉහළින් ආර්ය භාවයේ ඉඳලා පටන් ගන්න තැන. එහෙම නැත්නම් අපි තිසරණයේ ඉඳලාම ක්‍රමානුකූලව උඩට යන්න ඕනේ. ඉතින් සෝවාන් මට්ටමේ ඉඳලා කතා කරන නිසා ඒ සඳහා ගිහි ජීවිතයක් තුළ ඉඩකඩ හදාගන්නේ කොහොමද? ගිහි කෙනෙක් සෝවාන් වීම සඳහා ගිහි ජීවිතයේ ඇතුළේ ඉඳගෙන ඉඩකඩ හදාගන්නේ කොහොමද? කුමන පුද්ගලයන් ඒ සඳහා ආශ්‍රය කළ යුතුද? කොයි වගේ අයගින් උපදෙස් ලබාගත යුතුද? ඊළඟ සඳහන් කළා කොයි ආකාරයට තමන්ගේ ජීවිතේ වෙනස් කරගත යුතුද කියන කාරණාව අපි දැනගන්න ඕනේ. සෝවාන් වෙන්න ඇසුරු කරන්නේ කවුද? කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕනේ. සෝවාන් වීම සඳහා පාප මිත්‍රව ඇසුරු කරලා අපිට කවදාවත් යන්න පුළුවන් වෙයිද? භාගිතුන් හසේ තහනම් කරනවානේ, තමන්ට වඩා පහළ ගුණයක් තියෙන කෙනෙක් හම්බුනොත් ඇසුරු කරන්න එපා. හැම වෙලාවෙම තමන්ට වඩා උසස් කෙනෙක්ම ඇසුරු කරන්න. එහෙමයි හම්බුන් නැත්තම් තමන් හා සමාන කෙනෙක් ඇසුරු කරන්න. එහෙමත් කෙනෙක් නැත්තම් එකලාව තනියම ජීවත් වෙන්න කියලා. පහත් කෙනෙක් ඇසුරු කෙරුවොත් ඉත අවාසනාවන්ත අවසානයකට තමයි මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් අය ඇසුරු කරන්න. හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන්. සමහර පුද්ගලයෝ ඇසුරු කරාම අපේ ජීවිතේ තියෙන අකුසල සිතුවිලි බොහොම වේගෙන් මගහරව ගන්න පුළුවන්. මොකද ඇසුරු කරන කෙනා නිවනට යන්න දරන ප්‍රයත්නය දැක්කහම අපිටත් පව් කරන්න හිතෙන්නේ නැතුව යනවා. අපිටත් ඒ මගට එහෙම්මම බැහැගන්න හිතෙනවා. ඒ නිසා ජීවිතේ වෙනස් කරගත යුත්තේ කොහොමද? ඇසුරු කළ යුත්තේ කවුද? කළ යුත්තේ මොනවද? මනාව දැනගන්න ඕනේ. සීල විපත්තියෙන් බේරීමට තමන් කලින් කරපු වැරදි දේවල් නවත්තන්නේ කොහොමද? අපි කාලයක් තිස්සේ වැරදි වැඩ කරගෙන යනවා. පස්සේ හදිසියේ හොඳට බණක් අහන්න ලැබෙනවා. ඒ ධර්ම දේශනාව තුළ සසර ගැනත් නිවන ගැනත් හොඳටම කියලා දෙනවා. මේ පුද්ගලයා තීරණය කරනවා මම දැනට ජීවත් වෙන විදිහ සංසාරි පැත්තට යන්න හොඳටම හොඳයි. නමුත් මේ සංසාරයෙන් එතර වෙන්න නම් මං ජීවත් වෙන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ආන් එහෙම හිතලා තමන් කරපු වැරදි දේවල් නවත්තගන්නේ කොහොමද? දැන් මේ දේවල් නැවැත්තුවොත් ජීවත් වෙන්නවත් ක්‍රමයක් නැහැ. නමුත් සැලසුම් හදන්න ඕනේ, ඒක නැවැත්තුවාට පස්සේ මම මොනවද ජීවත් වෙන්න කරන්නේ? මං කොහොමද ජීවිකාව පවත්වන්නේ? කියන කාරණාව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා කලින් කරගෙන ආපු හොඳ දේවල් දිගටම කරගෙන යන්නේ කොහොමද? මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල් බොහොම හොඳට කරන්නේ කොහොමද කියන කාරණාව ඊළඟට තීරණය කරගන්න ඕනේ. අනාගතයේදී තව මීට වඩා හොඳ දේවල් කරන්නේ කොහොමද? අනාගතයේ මීටත් වඩා ජීවිතයේ කුසල් ගලන කටයුතු මම කරන්නේ කොහොමද? තීරණය කරන්න ඕනේ. මේ ආදි වශයෙන් අවබෝධ කරගෙන කටයුතු කරන්න යමෙක් දක්ෂ වෙනවා නම් අන්න ඒ දක්ෂභාවයටත් කියනවා සක්කෝ කියලා. පින්නතුනි, දේශනාව පුරාවටම අපි මේ සක්කෝ කියන වචනේ තමයි සාකච්ඡා කළේ. බලන්න ඒ වචනේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. අපි නම් සූත්‍රයේ කියාගෙන යන ගමන් සක්කෝ උජූච සූජූච කියලා කියනවා. සක්කෝ විතරයි අපි දන්නේ. ඒ ඇතුලේ මොන තරම් ධර්ම සාගරයක් තියෙනවද අපිට මතු කරලා ගන්න.
මේ කරණීයේ මත්ත සූත්‍රයේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලා 39කටනේ. මේ 39 මේ සූත්‍රය පරිහරණය කරලා මාස 3ක් ඉක්ම යනකොට රහත් වෙනවා. මේ සූත්‍රය භාවිතා කරලා ආරක්ෂාව හදාගෙන උන්වහන්සේලට රහත් වෙන්න පුළුවන් වුණා නම් අපිට බැරි වෙයිද? බැරි නෑ පින්නතුනි. පුළුවන් වෙන්න මෙන්න මේ වාගේ හැම ධර්ම කාරණාවක්ම ඇතුළේ තියෙන ඒ දහම් සාගරය එළියට ගන්න ඕනේ. අරගෙන ඒක තමන් එක්ක සංසන්දනය කරලා ජීවිතයට එකතු කරන්න ඕනේ. ඒ කාරණාව තුලින් අපිට පෙන්නලා දුන්නනම් අපේ තියෙන අඩුපාඩු ටික මගාරවල, අපේ තියෙන යහපත් කටයුතු වල පැත්තේ දියුණු කරලා මේ නිවනට යන්න කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒකටයි සක්කෝ කියලා කිව්වේ. දක්ෂෙක් වෙන්න ඕනේ නිවන් මාගේ. පින්නතුනි, දවස් ගාණක් හිතන්න ඕනේ මේ කාරණාව. එක දවසින් තේරෙන්නේ හිතලා 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 ජීවිතයට එකතු කරගත යුතු හරි ගම්බීර ධර්ම කාරණාවක්. සක්කෝ කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ හරියටම බැලුවොත් කණපිට පෙරලෙනවා. පවතින ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් මේ එක වචනයක් ජීවිතේට එකතු කරන්න පටන් ගත්තොත්. ඒ තරම් ශ්‍රේෂ්ඨයි භාග්‍යතුන් වහන්සේගේ උතුම් අනුශාසනාව. එනම් පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි, කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච කියන දේශනා කළා. මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ? යම් කිසි පුද්ගලයෙකුට නිවන අවබෝධ කරන්න ඕන නම් ඔහු කළ යුතු දේවල් තමයි සක්කෝ කියලා කිවි කියලා භාග්‍යතුන් වහන්සේ ආයත් ප්‍රකාශ කරනවා. නිවන් දකින්න ඕන පුද්ගලයෙක් කළ යුතුදී. අපි මේ දේශනාව ඇතුළෙන් වෙන් කරලා අරගන්න ඕනේ, මම නිවනට ද යන්නේ, මම සසර දිහාවට ද යන්නේ. ඊළඟට තියෙනවා වචන දෙකක්, උජූච සහ සූජූච කියලා. මොකද්ද මේ උජූච කියලා කියන්නේ? සූජූච කියලා කියන්නේ දේශනා කළා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භයේම ඒ ගැන සඳහන් කරනවා. යම් කිසි පුද්ගලෙක් ඍජු වෙනවද, අංගී උජූච කියලා කියන්නේ සඳහන් කරනවා. උජූච සූජූච, තමන් ළඟ නැති ගුණ සහ තමන් ළඟ ඇති ගුණ. එහෙනම් උජූච කියලා කියනවා තියෙන වැරදි නොසැඟවීම. අපි ගාව තියෙන වැරදි හංගන්න එපා කියලා කියනවා. සූජූච කියලා කියනවා තමන් ළඟ නැති ගුණ පෙන්වන්න එපා. තියෙන වැරදි හංගන්න එපා, නැති ගුණ පෙන්වන්න එපා. මේක හංගගත්තොත් තියෙන වැරදි කාටවත් අපිට අවවාද කරන්න බෑනේ. වැරදි ටික හංගගෙන ඊළඟට සඳහන් කළේ නැති ගුණ පෙන්වන්න එපා. එතකොට සමාජයයි හිතන්නේ, කල්යාණ මිත්‍රයෝ හිතන්නේ හරි ගුණවත්. කවුද අසරණ වෙන්නේ? නිමක් නැතුව සංසාරේ දිහාට ඇදිලා යනවා. ඉතින් මග පෙන්වන්නේ කැවිල්ලා මග කියන්න හදනකොට කියන්න දෙයක් නෑනේ. පෙනුමට බොහොම හොඳයි. නමුත් මම දන්නවා මම මේ කරන්නේ බොරු කියලා. ඒක ප්‍රසිද්ධියේම මගේ දුර්ගුණේ පේන්න ඉඩ දුන්නා නම් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් මට අනුකම්පා කරනවා. ඒකයි උජූච සූජූච කියලා කියන්නේ. එහෙමත් නැත්නම් කයෙහි සහ වචනෙහි තියෙන වංක බව නැති කරගන්න එක උජූච කියලා කියනවා. කයෙහි වචනෙහි තියෙන වංක බව නැති කරගන්න ඕනේ, අවංක වෙන්න ඕනේ. හිතේ තියෙන වංක බවට කියනවා සූජූච කියලා. කයේ වචනේ වංක බවට උජූච කියනවා, හිතේ තියෙන වංක බවට සූජූච කියලා කියනවා. තමන්ගේ නැති ගුණ නිසා ලැබෙන ප්‍රත්‍යක් තියනවාද, එවුව බාර ගැනීමෙන් සූජූච යනුවෙන් හඳුන්වනවා. ඒවා බාර නොගැනීම
සූජූච කියලා. පිනතිනේ කාරණාව තේරුණා මදිනන් නැවත සිහිපත් කළු. තමන්ගේ නැතිගුණ නිසා තමන්ට ලැබෙන ප්‍රත්‍යක්තිය. ඇයි ගුණ නෑ නමුත් නැතිගුණ පෙන්නලා නිදන්නේ. එයින්ද මිනිස්සු පැහැදිලා සලකනවා. ආංගේ සලකන දේවල් බාරගන්නේ නැතුව ඉන්නවන. මේ දේ පිළිගන්ඩ මංළඟ සුදුසුකමක් නෑ කියන කාරණාව දැනගෙන බාර නොගන්නවන එක උසස් ගුණේ. ඒකට සූජූච කියලා කියන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවට කාලේ නිමා වෙලා තියෙන නිසා ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු.